හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජාතික නිදහස් පෙරමුණේ අපගේ උණුසුම් සුභාශිෂණ අපි පිරිනමනවා. ඒ වගේම 2015 සිට මේ රටේ ඇති වූ අඳුරු යුගය පළවා හරිමින් අන්තවාදය, බෙදුම්වාදය පරාජය කොට රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමටත් ඒ වගේම රට සුරක්ෂිත කිරීමටත් විශේෂයෙන්ම මේ රටේ සිංහල ජනතාවගේ බහුතරයත් සමග ලබා දුන්නු ඒ තීන්දුවට අපි ජනතාවට ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම නුගේගොඩ සිට ඉතාම අසීරු වසර හතරමාරක දුර්දාන්ත පාලනය යටතේ බැටකමින් මේ සඳහා සවිය ශක්තිය ලබා දුන්නු ඒ සියලුම දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුභාශීෂණ ස්තුති අපි පිරිනමනවා. විශේෂයෙන් ඒ සඳහා ක්‍රියාත්මක වූ දේශපාලන පක්ෂවල ක්‍රියාදරයන්ට, සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාදරයන්ට, මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට මේ රටට මේ විනාශය හෙළිදරව් කරපු ඒ සියලුම දෙනාට අපගේ ස්තුති අපි පිරිනමනවා. ඒ වගේම මේක ඉතාම ඓතිහාසික ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණයත් සමඟ රටේ ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙනවා, ජනතාවගේ ලොකු පිබිදීමක් ඇති වෙලා තිබෙනවා. මේක පැහැදිලිවම අන්තවාදයේ වෛරී දේශපාලනය, මඩ දේශපාලනය පරාජයට ලක් කිරීමක්. එනිසා අපි පැහැදිලිවම බලාපොරොත්තු වෙනවා රනිල්, සජිත්, හකීම්, බදුර්දීන්, සම්බන්ධන්, සුමන්තිරන් වගේ උතුර දකුණ ජාතිකය ආගම යොදාගෙන ජනතාව අතර මානසික බෙදීමක් ඇති කරමින් කරපු දේශපාලනය මෙතනින් නවත්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කියනවා එම බෙදීම සුවපත් කරන්න අවශ්‍යයි. මේ රටේ ජනතාව අතර වසර හතර මාරක් තිස්සේ ජාතිය ආගම පමණක් නෙවෙයි උතුර දකුණ ભેදේ පවා ඇති කරලා හකීම්, සම්බන්ධන්, බදුර්දීන්, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසලා කරපු දේශපාලනේ අවසාන ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙන මේ රටේ ජනතාව තීරු තීරු වලට බෙදන්න කටයුතු කළා තිබෙනවා. දැන් ඒක සුවපත් කරන්න අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශය දැන් අරන් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා සියලු ජනතාවට, අන්තවාදීන් නොවන සියලු ජනතාවට අපි ආරම්භ කරනවා ඒ ප්‍රවේශයත් එක්ක අත්වල් බැඳගන්න කියලා. ඒ වගේම අපි මේ ජාතිවාදී, අන්තවාදී දේශපාලඥයන් අපි ඉල්ලා හිටනවා. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ, අනුර, සම්බන්ධන්, හකීම්, බදුදීන් මේ කල්ලියෙන් අපි කියනවා මේ රට සුවපත් කරන්න තියෙන ඒ ගමනට කිසිසේත්ම බාධා කරන්න එපා කියලා. මොකද මේක මිනි කඳු මේ රටේ ගොඩ ගැහුණ ඇති. මිනිස්සු දශක 3ක් තිස්සෙත්, ඒ වගේම පහුගිය පාස්කු ප්‍රහාරයේත් ලේ ගංගා හැලුණා මේ රටේ ඇති. ඒ නිසා මේ රට නැවතත් තව මරාගැනිලි වලට නෙවෙයි මේ රට සුවපත් කරන්න ඕනේ, මේ රට ගොඩනගන්න ඕනේ. ඒ නිසා ඒකට බාධා කරන්න එපා කියනක අපි පැහැදිලිවම මේ කණ්ඩායම් වලින් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඔබ දන්නවා මේ පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස මහත්මයා ඔහුගේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලාස් වුණා. ඒ වගේම දැන් වැලක්, ඇමතිවරු වැලක් ඉල්ලා අස්වෙමින් යනවා. එතකොට මේ දේශපාලන විවිධ උත්සාහයන් කරා, ජාතිවාදයේ වපුරව්වා, වෛරය වපුරව්වා, මඩ ප්‍රචාරය කළා, මේ සියල්ල කරලා අසාර්ථක වුණු තැන දැන් ඔවුන් ක්‍රමක්‍රමයෙන් පසුබසිනවා. නමුත් දැන් අවාසනාවකට වික්‍රමසිංහ මහත්තයා තාම උත්සාහ කරනවා මේ තරම් ජනමතය ලැබිලා තමන්ට විරුද්ධව තිබිලත් ඒ ජනමතයට හිස නමනවා වෙනුවට බලයට තියෙන කෑදරකමින් කොහොම හරි බලය අල්ලාගෙන යෑමේ සටනක තමයි අද වික්‍රමසිංහ මහත්තයා නිරත වෙලා ඉන්නේ. ඒ නිසා අපි පැහැදිලිව උට කියනවා මේ ජනමතයට හිස නවන්න මිනිස්සු 2018 පෙබරවාරි 18 වෙනිදා පළවෙනි පණිවිඩය දුන්නා. ඒ පෙබරවාරි 18 වෙනිදා මිනිස්සු කිව්වා ඔයාලගේ ආණ්ඩුව අසාර්ථකයි කියලා පළාත් පාලන ආයතන මැතිවරණයෙන්. දැන් මේ ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයකින් 10%කට වැඩි ප්‍රතිශතයකින්
ආණ්ඩුව පස්සට ඇදලා දාලා මේ වටේ ජනතාව පණිවිඩයක් දීලා තිනවා මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. ඒ නිසා තවදුරට බලයට කෑදරකමින් කොහොමාරි බලය අල්ලගෙන ඉන්නවා කියන මානසිකත්වයෙන් පෙළෙන්න එපා කියන එක අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලනවා. මොකද මේක අපිට පැහැදිලිව පේනවා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පියවා ගැනීමට රට උකසට තබන දේශපාලනයක් තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයයි කඳවුරත් රනිල් වික්‍රමසිංහ මහත්තයයි කඳවුරත් දෙකම ක්‍රියාත්මක කරන්නේ. මේ දෙගොල්ලම එක පැත්තෙන් ජනතාවගේ අනුකම්පාව ගන්න උත්සාහ කරන ගමන් තමන්ගේ, මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා අග්‍රාමාත්‍ය ධූරයේ අතහැරපු ගමන් ඊළඟට විපක්ෂ නායක ධූරයට සටන තියෙනවා කියලා. එතකොට ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක ධූරයට සහ පක්ෂ නායක ධූරයට දැන් බලවේග එකතු කරමින් යනවා. එනිසා අපිට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න මේ රටේ ප්‍රශ්න බවට පත් කරගන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට අවුරුදු 4 මාරක් තිස්සේ දුක් විඳලා බෝම්බ 8ක් පිපිරලා ඇතිවෙන්න ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ රට යලි ගොඩනගන්න එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න අරමුණු කරගෙන ඒ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීම වුමනාව මත මේ රට තව දුරටත් අඳුරු අගාධයේ ගිල්වන්න එපා කියන එක අපි එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පැහැදිලිවම කියමු. ඒ වගේම අද තමුන්නාන්සලා දන්නා ඉතාම සාමකාමී ඉතාම විනයගරුකව අපි ජයග්‍රහණය සමරනවා. හැබැයි අපි මතක් කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ මේ මැතිවරණයේ බැරි වෙලාවත් සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරලා තිබ්බනම් අද රටේ තත්ත්වය මොකද්ද කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඔබ දන්නවා මේ මැතිවරණ වේදිකාවේ කතා කරේ රාජපක්ෂවරුන්ට ජම්පර් රන්දන්න, රාජපක්ෂවරු ගිහිල්ලා මැදමුලන වලව්වේ වටේ එල්ලන්න, ඒ විතරක් නෙවෙයි හකීම්ලා කතා කරේ මාධ්‍ය ආයතනවලට පාඩම් උගන්වන්න. අද සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරා නම් මාධ්‍ය ආයතනවලට හකීම්ලාගේ මරකල්ලි ඇවිල්ලා පාඩම් උගන්වනවා. ඒ தත්ත්වය තමයි අද ඇති කරන්න උත්සාහ කළේ. මාධ්‍ය වේදීන්ට මැතිවරණ වේදිකාවල තර්ජනය කළා, මාධ්‍ය ආයතනවලට තර්ජනය කළා. එතකොට මේවා එක්සත් ජාතික පක්ෂයේ බැරි වෙලාවත් ජයග්‍රහණය කළා තිබුණා නම් අද 1977 වගේ බයිසිකල් චේන් වලින් යකඩ පොළු වලින් ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට සලකන එක, මාධ්‍ය ආයතන වලට සලකන එක බලා ගන්න තිබුණා. හැබැයි ඉතාම විනයගරුකව කිරිබත් කැටයක් කාලා තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න තරම් අපේ පාක්ෂිකෝ ඉතාම විනයගරුකව සාමකාමීව මේ ජයග්‍රහණය සැමරුවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා මේ මැතිවරණේ පුරාජේරු කතා කියපු, වහසිබස් දොඩෝපු අනුව දිසානායක තෙමේ පත් වෙලා තියෙන தත්ත්වය. මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනවායි කියලා මැතිවරණයේ දවසෙත් ඇවිල්ලා කියපු අනුර දිසානායකට අවසානයේදී ඉතිගුණේ 100%ක ප්‍රතිශතයක් පමණයි. බයහන අනුර දිසානායකගේ දැන් සදාචාරය, දේශපාලන සදාචාරය ගැන ඔහු ඉහළින්ම කතා කරනවා. දේශපාලන සදාචාරය ගැන මහා පොරටෝක් වහසිබස් දොඩවනවා. දැන් අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ ඇදවට්ටලා තියෙන தত্ত্বය තමුන්නාන්සලා දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීට අවුරුදු 37කට කලින් 1982 ජනාධිපතිවරණයේදී ඡන්ද 28835ක් ජනතා විමුක්ති පෙරමුණ අරගෙන තියෙනවා 24%ක ප්‍රතිශතයක්. මීට අවුරුදු 37කට කලින් දැන් 2019 ජනතා විමුක්ති පෙරමුණට ගන්න පුළුවන් වෙලා තියෙන අනුර දිසානායකට ඡන්ද 26295යි 6.28%. අවුරුදු 37කට කලින් තිබ්බ ප්‍රතිශතේවත් අද ගන්න බැරි තත්ත්වෙට ජනතා විමුක්ති පෙරමුණ අනුර දිසානායක වටලා තියෙනවා. ඒ වගේම මොනරාගල ගාල්ල අතුරුමැතිවරණේ 1978 ගාල්ල අතුරුමැතිවරණේ 1978 ගාල්ල ආසනයේ ඡන්ද 3700ක් තිබ්බා. මෙවර 2019 අනුර දිසානායක අවුරුදු 41කට පස්සේ ඡන්ද 3044යි aran තියෙන්නේ. ඒ නිසා දැන් අනික් අයට දේශපාලන සංස්කෘතිය ගැන කියන, අනිත් අයට මහා දේශපාලන පරමාදර්ශයන් ගැන කතා කරන අනුර දිසානායක අපි බලාපොරොත්තු වෙනවා මේකේ වගකීමත් අරගෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉදිරි දිනක ඉල්ලා ආස්වේදෝ කියන බලාපොරොත්තුවක් මෙරටේ ජනතාවගේ තිබෙනවා. ඔහු එහෙම ඒ පරමාදර්ශ රකින්න කෙනෙක් නම්
තමන් කියන දේවල් කරන කෙනෙක් නම් ඔන්න අවස්ථාවක් තියෙනවා ඔප්පු කරලා පෙන්වන්න. තමන්ට වැරදුනා, තමන් ආපස්සට ගියා, සජිත් ප්‍රේමදාසත් ඉල්ලා අසුනේ හින්දා ඒ පාරේ මන්රු දිසානායකටත් යන්න ඕන නම් අවස්ථාවක් තියෙනවා.